අපිට පුළුවන් වෙන්න ඕනේ ලෝකෙත් එක්ක වෙලා සොෆ්ට්වෙයාර් හදන්න. අපිට පුළුවන් වෙන්න ඕනේ කොළඹ ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් කරන්න. මේක ජයග්‍රහණය කරන්න පුළුවන් සදිත්ත විතර. ගරුත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් සමාජයක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ අපිට විතරයි. මේ ක්‍රමයට තවදුරටත් ඉස්සරහට යන්න බෑ. ඕන් ඉදිරිපත් කරන ප්‍රතිපත්තිත් එක්ක ලංකාව පස්සට යන්නේ, ඉස්සරහට නෙමෙයි. ලංකාව පස්සට යන්නේ. තවත් ලිඳින ගෙම්බෙක් වාගේ තමයි අපිට ඉන්න වෙන්නේ. ඒ කට්ටිය සමාජවාදී ඒකාධිපති රටවල් වල ඒ කට්ටිය දිනුවේ, ඒ කට්ටියගේ නායකයෝ දිනුවේ. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට මීටත් වඩා නරක තැනකට අපේ සාමාන්‍ය මිනිස්සු ඇදගෙන වැටේ. ඒ නිසා හොඳට මතක තියාගන්න, මේ රට ගොඩ ගන්න නම් අපිට මොඩර්න් වෙන්න ඕනේ. අපි නවීකරණය වෙන්න ඕනේ. අපි තාක්ෂණය ගේන්න ඕනේ. මෙතන ඉන්න දරුවන්ට, මෙතන ඉන්න තරුණ තරුණියන්ට ඇත්ත වශයෙන්ම දියුණු වෙන්න නම් අලුත් දේවල් ඉගෙන ගන්න ඕනේ. අධ්‍යාපනය ලැබෙන්න ඕනේ. ඔවුන් මොකද කියන්නේ? ඔවුන් මොකද කියන්නේ? විශ්වවිද්‍යාලවල ස්ට්‍රයික් කරන එකේ මොකද්ද පෙන්වන්නේ? මොකද්ද පෙන්වන්නේ? ඒ ඔවුන් ඉදිරිපත් වෙන්නේ නැහැ සාමාන්‍ය පුද්ගලයන්ට ඒ අවශ්‍ය හැකියාව, රැකියාවකට අවශ්‍ය දැනුම ලබා ගන්න අවස්ථාව ලබා දෙන්න ඕන සූදානම් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ රට ඉන්ටර්නැෂනල් වෙන්න ඕනේ. අපේ රට මොඩර්න් වෙන්න ඕනේ. අපේ රට ඇඟලුම් වලින් එහාට යන්න ඕනේ. අපිට පුළුවන් වෙන්න ඕනේ ලෝකෙත් එක්ක එකතු වෙලා ටෙලිෆෝන් හදන්න. අපිට පුළුවන් වෙන්න ඕනේ ලෝකෙත් එක්ක එකතු වෙලා ඉලෙක්ට්‍රොනිකස් හදන්න. අපිට පුළුවන් වෙන්න ඕනේ ලෝකෙත් එක්ක වෙලා සොෆ්ට්වෙයාර් හදන්න. අපිට පුළුවන් වෙන්න ඕනේ කොළඹ ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් කරන්න. අපිට පුළුවන් වෙන්න ඕනේ සාමාන්‍ය මොරගස් මුල්ලේ දරුවෙක් ඉස්කෝලේ ඉවර වෙලා මේ රැකියාවක් හොයන්න යනකොට ලක්ෂක දෙකහමාරක පඩියක් එක්ක රැකියාවක් හොයාගන්න. දැන් මම මෙහෙම කිව්වම සමහර මිනිස්සු කියයි, හර්ෂ මොනවද මේ කතා කරන්නේ කියලා. හර්ෂ කතා කරන්නේ කරන්න පුළුවන් දෙයක් ගැන. කරන්න පුළුවන් දෙයක් ගැන. මනස විවෘත කරගන්න ඕනේ. ඒ නිසා ඔය JVP එකේ කට්ටිය ඉදිරිපත් කරන සමාජවාදී ක්‍රමයට ගිහිල්ලා මේක ගොඩ ගන්න බෑ. ඒක කිසි දවසක කරන්න බෑ. ඒගොල්ලෝ කියන විදිහට රට තාප්ප දාලා වහගෙන මේ රටේ රැකියා නිර්මාණය කරන්න බෑ. ඒ කට්ටිය කියන විදිහට තාප්ප ගහලා වහගෙන ඍජු ආයෝජනය නවත්තලා මේ රට නිෂ්පාදන ජාලවලට එකතු කරන්න බෑ. ඒක කරන්න බෑ. කරන්න පුළුවන් වෙන්නේ, මේක ගොඩ ගන්න පුළුවන් වෙන්නේ ලංකාව ලෝකේ බබලවන එක කේන්ද්‍රස්ථානයක් බවට පත් කරොත් විතරයි. හොඳට හිතන්න. ඒ නිසා අපිට තියෙනවා choice එක, අපිට තියෙනවා විකල්ප දෙක. අපිට දෙනවද JVP එකට දෙනවද? මොකද රනිල් වික්‍රමසිංහ ගැන කතා කළ වැඩක් නැහැ. එයා ඉන්නේ පල්ලෙහා. එයාට කිසිසේත්ම මේක ජයග්‍රහණය කරන්න බෑ. මෙතන කවුරුත් දන්නවා UNP එකේ හිටපු ඔක්කොම ඉන්නේ සජිත් එක්ක. හරි, ඒගොල්ලෝ එකක්වත් දිනා ගන්න බැරුව නම් නැෂනලිස්ට් එකෙන් ආපු ඡන්දයෙන් විතරයි රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවට ආවේ. සම්පූර්ණ UNP එක තියෙන අපිත් එක්ක. දැන් අපිට තවත් කට්ටිය එකතු වෙලා ඉන්නවා. ඒ නිසා මේක ජයග්‍රහණය කරන්න පුළුවන් සජිත්ට විතරයි. මේක ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්න ඕනේ. එහෙම කරලා අපි කණ්ඩායමක් හදලා ආණ්ඩුවක් හදලා ඇත්ත වශයෙන්ම අපේ ආර්ථික වැඩපිළිවෙල මහ පොළොවේ ක්‍රියාත්මක කරොත් අන්න එදාට අපිට පුළුවන් වෙයි ලංකාව ලෝකෙට එකතු කරලා ලෝකේ අනිත් රටවල් වාගේ, තායිලන්තේ වාගේ, මැලේසියාවේ වාගේ, සිංගප්පූරුවේ වාගේ, වියට්නාමේ වාගේ අපිටත් හොඳ ඇත්ත වශයෙන්ම ගරුත්වයෙන් යුතුව ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න, ගරුත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් සමාජයක් නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ අපිට විතරයි. අවසාන වශයෙන් ගයක් කියන්න ඕනේ. මේ දවස්වල සමහරු කීකේ යනවා මේ මම ආගම ජාතිය ගැන මෙතන කතා කරන්න කැමති නැහැ. හැබැයි එකක් මතක තියාගන්න, අපේ පක්ෂය සියලු ආගම් වලට සියලු ජාතීන් දෙක හා සමානව සලකන. මුස්ලිම් වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, සිංහල වෙන්න පුළුවන්, බෞද්ධ වෙන්න පුළුවන්, කතෝලික වෙන්න පුළුවන්, හින්දු වෙන්න පුළුවන්, ඉස්ලාම් වෙන්න පුළුවන්. නමුත් අපි ඔක්කොම මේ රටේ මිනිස්සු. අපි එක එක්කනාට වෛර කරගෙන මේ රට ඉදිරියට යන්න බෑ. ඒ නිසා සමාජයක් හැටියට එක් වෙලා අපේ සංස්කෘතිය, අපේ සභ්‍යත්වය අපි ආරක්ෂා කරගෙන ඒත් එක්කම අපි ලෝකෙට එකතු වෙලා ලෝකෙන් දේවල් උකහාගෙන අපේ දේ තව තවත් දියුණු කරගෙන තාක්ෂණය අරගෙන අපේ දරුවන්ට අනාගතයක් හදන්න පුළුවන් වෙන විදිහේ ආර්ථිකයක් නිර්මාණය කරන්න සජිත්ට අපි සහයෝගය ලබා දෙමු කියලා ඉල්ලනවා.